සහන් රන්වල කියන්නේ අපේ කම ලෝකයට අරගෙන යන කලාකරුවෙක්. ඔහු සිනමාවට ටෙලි නාට්‍ය විතරක් නෙවෙයි, වේදිකාවත් අලුත් දෙයක් නෙවෙයි. ආදරණීය බිරිඳකට සැමියෙකුළු සහන් ගැන ඔහුගේ ආදරණීය බිරිඳ කියලා තිබුණේ මෙහෙමයි. ඉස්කෝලේ යන කාලේ තමයි අපි මුණ ගැහුණේ. ඔහු බොහොම ක්‍රියාශීලී, කඩිසරයි, ඒ වගේම ප්‍රේමනාප කෙනෙක්. පෙම්වතා කාලේ ඔහු ගොඩක් කතා කරන, ගොඩක් විහිළු කරන, සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක්. දැන් නම් සැමියෙක් විදිහට ඔහු අපි ගැන හොයලා බලනවා. දරුවා ගැන විශේෂයෙන් අවධානය යොමු කරනවා. ජනප්‍රියත්වයත් එක්ක ඔහු බොහොම සැහැල්ලු චරිතයක්. ඒ ජනප්‍රියත්වයත් එක්ක ඔහු බොහොම සැහැල්ලු චරිතයක්. ඕනම දෙයකට ඉදිරිපත් වෙන කෙනෙක්. ජනප්‍රියත්වයත් එක්ක මම ඔහුගේ වෙනස්කම් එහෙම දකින්නේ නැහැ. නමුත් ඉස්සර තරම් පාරතොටේදී නිදහසේ හැසිරෙන්නේ නැහැ. ඒ හැරෙනනම් වෙනසක් නැහැ. ඔහුගේ ජනප්‍රියත්වය ඔබට බලපෑවේ කොහොමද? මට ඒකෙන් විශේෂ බලපෑමක් නැහැ. කොහෙට හරි ගියත් ඉතින් හැමෝම හරි සුහදශීලී විදිහට ගනුදෙනු කරනවා. විවිධ භූමිකාවල හිරවුණු ඔහුට පවුල සහ ඔබව මගහැරිනවද? ගෙදර වැඩ කටයුතු නම් මගහැරිනවා. ඒත් ඉතින් එයාගේ වැඩ කරන්න ගෙදර ඉන්නම නිසා හැම විශේෂ මගහැරීමකුත් වෙන්නේ නැහැ. සාමාන්‍ය ජීවිතයේදී ඔහු කොහොමද? ඔහු හැම වෙලේම හිනා වෙලා ඉන්න කෙනෙක්. ඔහු ජීවිතය ගැන හිතන්නේ කොහොමද? එයා හිතන්නේ දැන් අපි ජීවත් වෙන තික සතුටින් ඉන්න ඕන කියලා. ඔහු අද ඉන්න තැන ගැන ඔබ සතුටු වෙනවද? ඔහු ගොඩක් සතුටු වෙනවා. ඔහුට ජීවිතයේ මගහැරුණ දේවල් මොනවද? ඔහු ඉගෙන ගත්ත නීතිගේ වෙත. නමුත් අද ඉන්නේ වෙන තැනක. එයා විවිධ ශේෂ්ඨ ගැන ඉගෙන ගත්තා. ඒ තාත්තගේ වැඩ කටයුතු පැත්තට තමයි යොමු වුණේ. දුක හිතුනම ඔහුගේ හැසිරීම කොහොමද? අඬන අවස්ථාත් තියෙනවා. නැත්තම් මගහැරලා ඉන්නවා. සතුට හිතුනම ඔහු කොහොමද? හරිම සතුටින් කෑ ගහගෙන ඉන්නවා. කියවනවා වැඩි. ඒ වගේම තරහ ගියාම ඔහු ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. ඉතාම අඩුයි තරහ යනවා. වෙනදාට වඩා බොහොම පැහැදිලිව කතා කරනවා. එතකොට තේරෙනවා තරහ ගිහින් තමයි කියලා. ඔහු වැඩිපුරම ආදරේ පාටද? පුතාට තමයි. ඔහුට නැතිවම බැරි අය කවුද? ඒත් ඉතින් පුතාම තමයි. වැඩිපුරම යන්න කැමති තැන් මොනවද? ඇවිදින්න හරිම කැමති. මං හිතන්නේ නුවරළිය පැත්තට තමයි. යන්න කැමති. මොන වගේ විලාසිතා වලටද ඔහු කැමති? විලාසිතා ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. උනන්දුවකුත් නැහැ. කලිසමෙන් සරමට මාරු වුණා. දෙන දෙයක් අඳිනවා. ඔහු ගැන අහන්න ලැබුණු සතුටුම ආරංචිය මොකක්ද? එයා ගොඩක් විවාහ සමත් වෙලා තියෙනවා. ඒ විශ්වවිද්‍යාල උපාධිය ලැබුණම තමයි මං ගොඩක් සතුටු වුණේ. ඔහු ගැන අහන්න ලැබුණු නරක ආරංචිය මොකක්ද? මාත් එක්ක යාළුවලා ඉන්න කාලේ එයා රත්නපුරේ කෙනෙක්ව බඳින්න යනවා කියලා ආරංචි වුණා. පස්සේ ඒක බොරුවක් බව දැනගත්තා. ඔහු වැඩිපුරම සතුටු වුණ දවස මොකක්ද? පුතාව මුලින්ම දැක්ක දවසේ. ඒ වගේම චීනයේදී ලෝකයේ හොඳම ජනකී කණ්ඩායමටදී සම්මානය අපිට දිනා ගන්න ලැබුණා. එදා මම එතන හිටියේ නැහැ. සාන් කොඩි ආරං එහෙමයි ගියාලු. ජීවිතේ ජයගත්ත දේවල් මොනවද? විභාග ටික සමත් වුණා. ලෝකයේ හොඳම ජනකී කණ්ඩායමට තේරුණා ඔහු. ඔහුගේ විනෝදාංශ මොනවද? ඇවිදින්න කැමති, දන්නැති පාරවල් වල යන්න කැමති. පුතත් ඒකටම හරියන්න ඉන්නවා. කොහේ හරි දන්නැති පාරක් පෙන්නලා අපි මේකේ යමුද කියලා අහනවා. ඔහු ඔබට දීලා තියෙන වටිනාම තෑග්ග මොකද්ද? තෑගි නම් දීලා නැහැ. අපි යාළුවලා ඉන්න කාලේ යාගේ රේඩියෝ චැනල් එක අහන්න කියලා පොඩි රේඩියෝ එකක් දුන්නා. අපි ඔහු ගැන නොදන්න රහස ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. එයාට ලේ බලන්න බෑ. හලන්ත හැදෙනවා. සතුටට මොනා හරි වෙලා ඉන්නව නම් එයාට ඒක බලන්නත් බෑ කියලායි ඇයි කියලා තිබුණේ. අපගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වන නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට ද අමතක කරන්න එපා.